අයිබෝවන් වාසනාවන් එස්සෙල් වේදිකාවට මගේ හද පිරි සුප පැතුම්. ගෝටාගෙන යමක් කියන්න. මේ රටේ ජනී ජනයා එක්රොක් වෙන නිජභූමියක් පූජාභූමියක් තිබුණානන් ලංකාවේ ඒක තමයි කතරගම. ඓතිහාසික කතන්දරයක් දිගෑරෙන පූජාභූමියක්. මහින්ද රාජපක්ෂගේ පරම්පරාව මේ රටේ පාරිසරික අනපනත් සහමුලින්ම විසිකරලා දාලා මේ රටේ නාවික හමුදාවගේ සෙමය උදුරාගෙන මේ රටේ ගංගා නිමන පිළිබඳව තියෙන පාරිසරික පනතේ තියෙන ඇතුළාන්තයේ පිළිබඳව අබමල් රේනෝට අගේ නොකරමින් ප්‍රාදේශීය කම්බුරු ග්‍රාමවල දහරුරු පරිසරවල දහරින් සාය සියල්ලක උපදේශ නොතකා අත්නෝමතික විදියට මුන්නහන්තලට කියන්න ඕන මැණික් ගඟ අද්දර ඩිපෝ පාරේ නාගා වීදියට යන ඒ පාර අද්දර තිබුණු සුන්දර පරිසර පද්ධතිය එතුමාගේ පෞද්ගලික හීනේ සපත කරගන්න දෙවන්ත මාලිගාවක් ඉදි කරනවා. මොන මාධ්‍යින්ද මේ වයිලියට දැම්මේ? අඩගම කතරගම අවට ඉන්න කෙනෙක්ගෙන්වත් මාධ්‍යවේදීන්ගම මේක ආවේ නැහැ පත්තර කෑල්ලකින් එළියට. මිලියන ගාණක් නාවික හමුදාව යුදබගෙන එපමණක් නෙමෙයි පහත් බිම් සංවර්ධන ඒ අදාළ අංශවල මුදල් 90කට ආසන්න. මේක කියන්නේ අපි නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කොළඹින් එළි දක්වන කරුණු. දැන් මේක ඇස්තමේන්තුවක් නැහැ. ගොඩනැගිලි ප්ලෑනක් අනුමත කරලා නැහැ. මේ කිසි දෙයක් නැහැ. මොනවාක්වත් නැහැ. ඉතින් මේ අයිති කාටද? මේවා රටේ සම්පත්, මේ මුදල්, නාවික හමුදාව, මේ ඔක්කොම පාවිච්චි කර මිලියන 90ක් මේ තක්සේරුව. ඒතකොට මේවා ගැන කතා නොකර ඉන්නේ ඇයි? මේවා කලේ කොහොමද? පඳුරු පෙට්ටියට රණ්ඩු කරන මාධ්‍යවේදී මේ පුංචි දේවාලේ පඳුරු පෙට්ටිය පිළිබඳව දියවඩනේ නිලමේගේ පුංචි සිද්ධිය පිළිබඳව කපුවෝ දෙන්නෙක් අතර ඇතිවෙච්ච ගැටලුව පිළිබඳව මේ රටේ ජනමාධ්‍ය උදේ හවස් හැන්ද වෙනකම් පත්‍රවල මුල් පිටු පළ කරලා රටේ ජනතාවගේ රුපියලේ සතේ දෙකේ ගානට ජනතාවගේ බුද්ධිය කොළඹේ ගහලා දැම්ම. හැබැයි මෙච්චර ලොකු අපරාධයක් මේ තරම් හොරකමක් මේ තරම් වංචාවක් එපමණක් නෙවෙයි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ තිබුණ අනපනත් නීති වැඩක් නැහැ. අපිට කාටද කියන්නේ මේවා? මේවා ගැන කතා කරන්න මාධ්‍යයක් නැති වීම පිළිබඳව මම ලැජ්ජ වෙනවා. මේක හොයලා එළියට ගේන්න SL වේදිකාවට පින් සිද්ධ වෙනවා. මේ කාරණාව මේක නිර්මාණය කරපු නිර්මාතෘවරයාට මේක මෙහෙවන ලිලදහරින්ට මගේ ගෞරව ප්‍රණාමය මම හිමි කරනවා. මේ ගැන දැන් කතා කරන්නේ කවුද? මේ ගැන අහන්නේ කවුරුද? ඇයි මහින්දට ප්‍රකාශයක් නැද්ද? ගෝඨාභයට ප්‍රකාශයක් නැද්ද? ගෝඨාභයට කඩේ යන මාධ්‍යට ප්‍රකාශයක් නැද්ද? මහින්දවල ආරක්ෂා කරන ප්‍රකාශයක් නැද්ද? ඔය සූකරවංශට ප්‍රකාශයක් තියෙන්න ඕන. මම කියන්නේ ඔය ඔක්කොම මඩ හොදන්නේ සූකරවංශ. ඒ නිසා සූකරවංශ මම කියනවා මේ වීඩියෝ පට නරඹලා හරි මේකට උත්තර දිය යුතුමයි. ඒ වගේම මම කියනවා ජාතික නාලිකා රටට වග කියන රටේ ජනතාවට කතා කරන රූපවාහිනි ජාලයටත් ඒ වගේම රටට වග කියන ජාතික රූපවාහිනියටත් මම කියනවා මේ පිළිබඳව කතා කරනවා කතා කරලා නැහැ. ඒ නිසා අපි කියනවා මේක කතා කරොත් මං හිතන්නේ ජනාධිපතිම හිත ජාතික රූපන පවර ගන්න පිළිවන්. ඒ අපේන විශ්වාසයක් අපිට තියෙනවා. ඒ නිසා අපි කරුණා කරලා කියනවා මේ පිළිබඳව කතා කරන්න. මේ පුංචි දෙයක් නෙමෙයි. පරීක්ෂණ ලැබුණේ කොළඹ අපරාධ විමර්ශනාංශයේ මේක මේ වෙනකොට අකර්මණ්‍ය වෙලා. කොහොද නැති ප්‍රශ්න ඉස්සරහට ඇදලා දාලා මේවා අකර්මණ්‍ය කරලා. ඒ නිසා අපි කියනවා ගෝඨාභය රාජපක්ෂට බේරෙන්න බෑ. මේ එන්නේ අනාගත ජනාධිපතිවරයා හිට්ලර් කෙනෙක්. මං හිතේ හිට්ලර් කෙනෙක්ට ඕන පාර හදාගෙන අමාරයි. මේ කතරගම තියෙන සමහර විට මේක කතරගම මේ හදලා තියෙන්නේ එක්කෝ කතරගම ඌව පළාතම හොල්ලන්න පුළුවන් එක්කෝ ආයුධ ගබඩාවක් වෙන්න පුළුවන් නැත්නම් පිටරටින් ගේ ඇමරිකාවෙන් ගේන සේනාව රඳව ගන්න පුළුවන් තැනක් වෙන්න පිළුවා. මොකද කතරගමට පිවිසෙන්න තියෙන මාර්ග තුනයි. ඒ නිසා බරපතල ප්‍රශ්න තියෙනවා මේවා ගැන අධ්‍යයනය කරන්න ඕන. මොනවටද මේවා? ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා වග කිය යුතු මාධ්‍යයක් තියෙනවා නම් වග කිය යුතු නිරධාරින් ඉන්නවා නම් වග කිය යුතු රටක් නම් මේක මෙහෙවන මේ ලංකාව මේ වෙනකොට පරිපාලනය කරන්න වගේ කියන එස්සියලු දෙන වගකීමක් තියෙනවා. මේ පිළිවෙල ඇත්ත නැත් එළියට දාලා මේවා පරීක්ෂණ කරලා ජනතා මුදල් නැවත අය කරගැනීමේ කටයුතු තියෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණමයි. ඒ නිසා ඒට අපි කියන දිව්‍යංගී ආශිර්වාදය ලැබිලා නීති පිළිසාර ප්‍රජාතන්ත්‍රවාදී තියෙනවායි කියලා මේක ආගෙන හැමෝගේ වගකීමක් තියෙනවා. මේවා පිළිබඳව කතා කරලා සාධිත කරනවා. මේ පිළිබඳව ITN නාලිකාව කලෙලික දක්වුවා මේ නිවුස් එක පිළිබඳව. හැබැයි ITN එකත් එතනින් නතර වුණා. මේක දෙවන්ත රහසක්. මේක මාධ්‍ය ප්‍රධානීන් අතර අපි අපේ විශ්වාසය තමයි
මේක ඇතුලේ තාම මහින්දක හොල්මන ක්‍රියාත්මකයි. මේ දැන් තියෙන බොරු නිර්මාණයක් එළියේ. මේ කාන්තකරණය මේ අතදිගාරන්නේ. කෝ පරිසර වාර්තා කෝයම ගොඩනැගෙල් ඉදිකිරීමට අවසරදත් ඒ ඉඩමේ අනන්‍යතාවය මැනික් ගඟ දක්වාම පඩිපලත් මේමතට සකස් කරලා තිබෙනවා. පාරිසරික අනුමතියකෝ මේ අදාළංශ සියලු දෙනා වග කියන්නනේ, අදාළංශ සියලු දෙනාම මේ පිළිබඳව ප්‍රකාශ කරන්න ඕන. මා ITN එකට ITN එකෙන් අපි මේ දැක්ක අදහස් මේ එළි දක්වන්නේ. එනිසා ITN එකට අපි කියනවා, ඔබ මේ පිළිබඳව කතා කරන මාධ්‍ය ආයතනයක් නම් ඔබට ජනතාවගේ ප්‍රශංසාව කතරගමට ගලන ජල ගඟ ITN එකට ගලාවි ඉතුරු කොටස් ටික දිගෑරියොත් ඉතිරි අයගේ ඇස් ඇහැරවලා ඔවුන්ගේ පෑන අතට දීලා මේ පරීක්ෂණ කඩිනම් කරලා රටේ ජනතාවට මේකේ සත්‍ය එසනින්ම දෙන්න පිළුවන්නෙත් ITN නාලිකාවට කියන එකත් මේ වෙලාවේ මම කියනවා. ITN නාලිකාවට කතරගම දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා ITN නාලිකාව කතරගමට ගලන ඒ ජනගහ ආශිර්වාද කරයි කියලා මගේ දෙලක විශ්වාසයක් තියෙනවා. එලි දැක්වීම පිළිබඳ SL වේදිකාවට මගේ ප්‍රණාමය. කතරගම මැණික්ගඟ රක්ෂිතයේ ඉදිකර ඇති සුපිරිගණයේ නිවාස සහ හෝටල් රැසක් නීති විරෝධී ඒවා බව අනාවරණය වී තිබෙනවා. ඉන් එක් සුපිරි නිවසක හිමිකරුවන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් ඇති මෙම සුපිරි නිවස පිහිටා ඇත්තේ කතරගම ඩිපෝපාරේ වනරජ පෙදෙස ලිපිණියේ. එහි ඉදිකිරීම් කටයුතු කර ඇත්තේ රාජපක්ෂ පාලන සමයේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මැණිකඟ රක්ෂිත ප්‍රදේශය තුළ මෙම නිවස ඉදිකර තිබෙන ආකාරයයි මේ. තමන්ගේ නමට කිසිදු දේපලක් නැතයි කියන හිටපු ආරක්ෂක ලේකම්වරයා පරිසරක නීති සියල්ල ඉවත දමා මේ ස්ථානයේ නිවසක් ඉදිකරන්නට ඇත්තේ බලය උපයෝගී කරගෙන බවට සැක නැත. ගඟට පඩි පෙළපවා දමා ඇත්තේ පරිසරක නීතිය අමු අමුවේ උල්ලංඝනය කරමින්. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමින් ජාතික ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ ජල බිල්පත් මගින්ද පැහැදිලි වන්නේ එය ඔහුට අයත් බවයි. හිටපු ආරක්ෂක ලේකම්වරයා රටට එකක් කියා තවත් එකක් කර ඇති බව මින් මනාව තේරුම් ගැනීමට හැකි. මහඋන් හරහට ගොස් පොඩිවුන්ට කෙලින් යනට කීමේ තේරුමක් නැතැයි ජනවහරේ කියමනක් තිබේ. කතරගම මැණික්ගඟ අනවසර ඉදිකිරීම්වල තත්වයද එබඳුයි. හිටපු ආරක්ෂක ලේකම්වරයාට අමතරව තවත් ගජමිතුරු රැලක් මෙලෙස අනවසර ඉදිකිරීම් කර තිබේ. මෙම අනවසර ඉදිකිරීම් පිළිබඳව අප කතරගම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය ඉංජිනේරු සහකාර HMKE රත්නායක මහතාගෙන් විමසා සිටියා. ඔහු පැවසුවේ මේ සම්බන්ධයෙන් මේ වන විට වාර්තාවක් සැකසීමට අවධානය යොමු ඇති බවයි. ගඟට තාම පටන් ගත්ත පමණයි. ගඟට තාම මුකුත් කරලා නැහැ. ඔය රිසර්වේෂන් මේව කරගන්න ගියාම අයිතිවාසිකම් කියන්නේ නේද තමයි ප්‍රධාන තියෙන ප්‍රශ්නේ. එයාලට අපේ සර්කියුලර්ස් පෙන්වන්නට වැඩන්නේ වාරිමාර්ග නීතිවලට අනුව ගඟ ඉවුරේ සිට අවම වශයෙන් මීටර 60ක ප්‍රදේශයේ ඉදිකිරීම නීති විරෝධී. රටට නීතිය කතා කරන ඇත්තන් කර ඇත්තේ තමන්ගේ බලපුලුවන්කාරකමට නීතිය අතට ගැනීමය. කතරගම ප්‍රාදේශීය ලේකම් SC වීරකොන් මහතාගෙන්ද අප මේ පිළිබඳ විමසා සිටියා. ඔහුද පෙන්වා දුන්නේ සිල්ල කතරගම සිට නාගහවිදිය දක්වා මැණික්ගඟ ඉවුරේ අනවසර ඉදිකිරීම සිදු කර ඇති බවයි. ඊට නඩු පැවරි මේ වගකීම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතු බවද ඔහු සඳහන් කළා. කතරගම නගරය අවට කාලයක් පුරා පසුගිය පාලන සමයේ දේශපාලන හිතවාදීන් තමන්ට කැමති පරිදි කළ ඉදිකිරීම් ඉවත් කිරීමේ ක්‍රමවේදය ඉතා සංකීර්ණයි. නඩු පැවරුවද ඒවාට විසඳුමක් අධිකරණයෙන් ලබා ගැනීමට වසර 3ක් පත්ගත වීම නිසා මෙම ජාවාරම්කරුවන් නීතියෙන් රිංගා යාමටද සිදුරු සකස් කරගෙන තිබෙනවා. එනිසාම නීතිය ක්‍රියාත්මක කරන ආයතන ක්‍රියා කරන්නේද අත පුළුස්සා නොගෙන කටයුතු කිරීමේ පිළිවෙතින්. යම් කිසි ඉදිකිරීමක් සඳහා කවුරු හරි අවසරයක් දීලා දෙන කරුණා කළා. තරාදින නොබල රාජකාරී කරා. නීතිමය කටයුතු කරන්න. කවුද දුන්නේ? මොකද්ද පදනම? ඒ ලේකම්ද කියද මේ ලේකම්ද මේ මහත්යගේද කියන මේ වැදගත්කම. එක්ක නිලධාරියට බයයි නැත්තම් නමට බයයි නැත්තම් මේ පුජ්‍යලයට බයයි. ඔක හේතු මේ සමස්ත කතරම ඉද සියලු පූජා පවට රජ නිලධාරීන්ට ඍජු තීරණ ගන්න දේශපාලඥයෙක් ඉඩ දෙනවා නම් මෙහෙම ගැටලු අනාගතේ මතුන වෙයි. ඒක නොවෙන්න ඉදිරියටත් මේ වෙන දේවල් තවත් හැදෙයි. අපිට ඕනේ හැදෙන එක නතර කරන්නයි හදපු අයින් කරන්න. කතරගම පූජා නගරයේ ඔස්සේ ගලා බස්නා මැණික්ගඟ පවා තම අවශ්‍යතා මත දූෂණයට ලක් කරන පිරිසක් කරන මේ විනාශය පිළිබඳව කඩිනමින් නීතිය ක්‍රියාත්මක විය යුතු බව බොහෝ දෙනා පවසන කරුණයි. එහි සිටින බලධාරීන් පවා මේවා ඉවත් කිරීමට අත නොගසන්නේ මේ පිරිස් යලි බලයට පැමිණියහොත් තමන්ට අත්විය හැකි ඉරණම දන්නා නිසාය. බඩගින්නට අමගෙඩියක් කඩා ගැනීමේ වරදට සිර දඬුවම් විඳින රටක මෙවැනි දූෂිත ක්‍රියාවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම සිවිල් වැසියන්ට තිබෙන ගැටලුවයි. දැන් හෝ බලධාරීන් මෙවැනි පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද? නැගී සිටියහක සම්පී දෙකී කියු රටේ